සංසාරණේ කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ ඉදිරියට තිහස් ප්‍රාණිකිට වෙන පොරොන්දුවක් ගැන. ඇත්තම කියනවා නම් මේ දේ ඇමන්ඩටහන්ට පස්සේ මොකද වෙන්නේ අපිට අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා මෙවැනි වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඉතුරු වෙලා තිබෙනවා නම් එහෙනම් ආටත් පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් මතක් කරන්නට කැමති වෙන්නේ ඉතින් කොහොම වුණත් ඔයා දන්නවා අනගී දැන් අම්මා සහ තියස්වරගේ අම්මගේ මුණ ගැහිම සිද්ධ වුණා. හැබැයි ඉතින් මේ කට්ටියගේ මුණ ගැහිම සිද්ධ වුණාට කිසිම තේරුමක් වුණේ නැහැ. හැම තැනකදීම අනිගේ තියස්වරගේ වෙඩින් එක කල් දාන විදියටම තමයි මේ හැමෝම කතා කරේ. ඉතින් කොහොම වුණත් මේ දේවල් බලනකොට ඇත්තටම අනිගිට වේදනාවකට පත් වෙන්න හේතු ගොඩක් තියෙනවා. ඒකට හේතුව තමයි ඇත්තම කියනවා නම් අනිගේ කිසිම වැරද්දක් නොකර ඇත්තටම තමන්ගේ ආදරේ අනිගිට අහිමි කරන්න යනවා කියන එක. ඇත්තටම අනිගිට දරා ගන්න පුළුවන් කාරණාවක් වෙන්නේ නැහැ කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ කියන කාරණාව මෙතනදී පෙන්වා දෙන්නට ලෑස්ති වෙනවා. කොහොම වුණත් ඉදිරියේදී අපිට තව දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් විශේෂම කාරණාවක් විදියට පෙන්වා දෙන්නට කැමති වෙන්නේ කියන කාරණාව ඉදිරියේදී සාකච්ඡා කරන්නට උනන්දුවක් ඇති කර ගන්නවා කියලයි අද වීඩියෝ එක හරහා මේ විදියට මතක් කරන්නට ලෑස්තියක් ඇති කරගන්නේ කෙසේ වෙතත් ඔයාට මම මෙහෙම කියන්නම්කෝ දැන් තිහස්වර අනිගි මේ දෙන්නා ඇත්තටම හරිම වේදනාවෙන් ඉන්නේ ඇත්තටම අනිගිගේ අම්ම පවා මේ වෙද්දි තිහස්වරගේ අනිගිගේ වෙඩින් එක කරන්න හොඳ නැහැ කියන එක කියනවා මොකද ඒකට හේතුව ඇත්තටම ඒක ඔළුවට දාලා ඉවරයි තිහස්වරගේ අම්මා ඉතින් තිහස්වරට හොඳටම තේරෙනවා තමන්ගේ අම්මගේ ඔළුවට විතරක් නෙවෙයි අනිගේ අම්මා ඉන්නවනේ එයාගේ ඔළුවටත් මේ දේවල් දැම්මේ වෙන කවුරුවත් නෙවෙයි ඇත්තටම ඇමෙන්ඩලා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ කිසිම සමාවක් දෙන්න පුළුවන් කමක් නැහැ මේ වෙන දේවල් වලට. ඉතින් කොහොම වුණත් මේ විදියට කල්පනා කර කර ඉන්න අතරතුර කාලෙදී අපිට තව දෙයක් දකින්න ලැබෙනවා. ඒ තමයි ඇත්තම කියනවා නම් තිහස්වරට තේරෙනවා මෙතන යන්නේ රඟපෑමක්. ඉතින් මේක රඟපෑමකට එහා ගිහිපු කුමන්ත්‍රණයක්. ඉතින් මේ කුමන්ත්‍රණය ගැන හිතනකොටත් ඇත්තටම කියනනම් ලොකු වේදනාවක් එන එක සාමාන්‍ය දෙයක් විදියටයි අපිට කතා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. කොහොමනත් ඇත්තටම තිහස්වර ඉදිරියේදී අනිගිට කියනවා ඔයා දුක් නොවි ලෑස්ති වෙන්න. අපි 17 වෙනිදා කවුරු අකමැති වුණත් මේ වෙඩින් එක සිද්ධ කරනවාමයි. ඒකට හේතුව විදියට ඇත්තටම කියනවා නම් මේ වෙලාවේදී තිහස්වර කියන්නේ ඇමන්ඩලාගේ හොර මගරි වැඩ ඔක්කොම ටික අල්ලලා දීලා තමයි මම මේ වෙඩින් එක ගන්නෙ. අනිත් ඒවා කවුරු අකමැති වුණත් අපි මේ වෙඩින් එක ගන්නවා. මොකද ඒක අපි තීරණය කළ ඉවර නිසා. ඉතින් මේ ගැන ඇමන්ඩට පස්සේ මේ ගැන ඉතින් කේලමක් විදියට තිහස්වරගේ අම්මට ගිහින් කියයි කියලත් බලාපොරොත්තු විය හැකියි.